501 सुबह संध्यावक සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකට තියෙන හිරු සමස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම තිරින් අධිශා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ. ලෝක උරුමයක් කිරීමටත් එක්සත් ජාතීන්ගෙන් ඉල්ලීමක් කරන බව ජනපති කියයි. රජය ප්‍රසිද්ධියේ මාධ්‍ය මර්ධනයේ නියලයේ සිටන බවට විපක්ෂ නායක මහින්දගෙන් චෝදනා. පසුපෙළට එරෙහි ආණ්ඩුවේ ඇමතිවරුන්ට අභියෝගයක්. අයවැය ඉදිරිපත් කරන දමුන්නාස්ලාගේ වැය ශීර්ෂයට අවශ්‍ය කරන ඡන්දෙම අපි ඉල්ලනවා. ගෑස් මිල වැඩි වෙයිද? වේගිය පාලනය කරගත නොහැකි වූ කන්ටේනර් රථයක් අනතුරු ලක්වීමෙන් දෙදෙනෙකු මරුට. ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද මාතලේ ඓතිහාසික අලු විහාර පුදබිමේදී සිදු වුණා. ඒ ත්‍රිනිකායක මහනාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත් කිරීමට තමා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරන බවයි. දවසේ පුවත බෞද්ධීන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කිරීමේ ජාතික මහෝත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ මාතලේ ඓතිහාසික අලු විහාරයේ පුදබිමේදී. මහරහතන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ශතවර්ෂ ගණනාවක් පුරා විවිධ අභියෝග මැද සුරක්ෂිතව රැගෙන ආ ත්‍රිපිටකය ලෝකේ පළමු වරට තල්පත්වල ලේඛනාරූඪ කිරීම ක්‍රිස්තු වර්ෂ පළමු වන සියවසේදී මාතලේ ඓතිහාසික අලු විහාරයේදී සිදු වූ බව ඉතිහාසයේ සඳහන්. 45 වසක් බුදුන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය සුරක්ෂිත කරනු වස් උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය ඓතිහාසික මාතලේ අලු විහාර පුණ්‍ය භූමියේදී ආරම්භ කරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැමිණීමත් සමගයි. අද පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රිපිටකයේ ජාතික උරුමයක් බවට පත් කිරීමේ සමරුපලකයේ නිරාවරණය කළා. අනතුරුව ජනාධිපතිවරයා විසින් ත්‍රිපිටකයේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සම්මස් පත්‍රය ත්‍රිනිකායක මහා සංඝරත්නය වෙත පිළිගැන්වුවා. එම ඓතිහාසික අවස්ථාව සිහිපත් කරමින් සමුරු මුද්දරයක් නිකුත් කිරීමද සිදු වුණා. මෛත්‍රීපාල සිරිසේන වර්තමාන ජනාධිපතිතුමා ත්‍රිපිටක ධර්මය ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත් කළ අවස්ථාව ඉතාම උත්කෘෂ්ට අවස්ථාවක්. වර්තමාන කාලවකවානුව තුළ ගැඹුරු අවබෝධයකින් තමන්ට යම් විග්‍රහයක් කිරීමට නොහැකි වන බව පැහැදිලිව දැන දැන උතුම් සම්බුද්ධ දේශනාවේ වටිනා සංකල්පයන් විකෘති කර ඉදිරිපත් කරන භයානක ව්‍යසනයට පැහැදිලි පිළිතුරක් වශයෙන් මේ කාරණය සඳහන් කරන්නට පුළුවනි. මේ දවස අපේ මහා වංශ කතාවෙහි ලියවෙන වැදගත් දිනයක් බවට පත්වෙනවා. මේ රටේ දැන් විලම්බේට අදහස් පැතිරිලා යනවා. ධර්මය විකෘති කරලා විග්‍රහ කරනවා ලියනවා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ උපත ලැබුවේ ලංකාවේ කියලා ඉතිහාසයේවත් අනුමත නොකරන දේවල් දැන් ව්‍යාප්ත කරන අපි බෙහෙවින්ම සන්තෝෂයට පත් වෙනවා. ජනාධිපතිතුමනි, ඔබතුමා ඇතුළු රජයේ අද මේ වැදගත් කටයුත්තක් ආරම්භ කළා. ත්‍රිපිටක ධර්මය දැන් නීතිගත වීමක් වෙනවා. ආවාට ගියාට උඩින් පල්ලෙන් හිතුණු පළියට අරයට එක දෙයක් ලියන්න, තව කෙනෙකුට තව ප්‍රකාශයක් කිරීමට දැන් මෙයින් පස්සේ බෑ. ත්‍රිපිටක ධර්මයේ තුලින් තමයි ජන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ පැහැදිලි කරමින් නිර්වාණ ධර්මයේ පිළිබඳ දේශනා ඉදිරිපත් කරලා තිබෙනවා. ඒක ජාතික උරුමයක් විතරක් නෙමෙයි, ඒක ලෝක උරුමයක්. ලෝකේ ජනතාවට මේ හා සමාන දර්ශනයක් ඇති වෙන තරක් නැහැ. මා පෞද්ගලිකවත් සතුටු වෙනවා මහා සංඝරත්නයේ මූලිකත්වය තුල මේ උතුම් කටයුත්ත මගේ මේ නිල කාලයේ තුල මහා පුණ්‍ය කටයුත්ත වශයෙන් කරන්න ලැබීම මගේ ජීවිතේ පෙර කළ
පිනක් වශයෙන් උයි සඳහන් කරන්නේ ත්‍රිපිටකයේ ජාති කුරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශ කිරීම යනුවෙන් අර්ථවත් වන්නේ ඒ සිංහල ජාතියේ පමණක් වන නීත්‍යානුකූල උරුමයක් නොවන නිසායි මේ ත්‍රිපිටක ධර්ම දායාදයේ සුවිශේෂී ජාති කුරුමයක් ලෙසපත් කිරීමෙන් ත්‍රිපිටකයේ විකෘති අර්ථ විවරණයන්ගෙන් බේරා ගැනීම සඳහා වන නෛතික ආරක්ෂාව සැලසෙනවා සමාජ දාලවේ බඩවැල දේශ සහගත ධර්ම ප්‍රචාරයන්ට ත්‍රිපිටක ධර්මයේ යොදාගත් අවස්ථා අපි දක තිබෙනවා මින්පසු රජයේ අවසරයකින් තොරව ත්‍රිපිටකය සංස්කරණය කිරීමට හෝ පරිවර්තනයට කිසිවෙකුටත් ඉඩක් නොමැති බව ඔබ වහන්සේලා ඉදිරියේදී මා ප්‍රකාශ කරන්නේ ඉමහත් වූ සතුටින් සහ ගෞරවයෙන් ත්‍රිපිටකය පරිවර්තනය හා සංස්කරණයට මින්පසු ඉඩ ලැබෙන්නේ ප්‍රාමාණික විද්වත් මණ්ඩලයකට පමණයි රජය ජාතික උරුමයක් වශයෙන් මේ උතුම් ත්‍රිපිටකය අද ප්‍රකාශයට පත් කළා වගේම ගෞරවනීය මහානායක හාමුදුරනේ අපි බලාපොරොත්තු වෙනවා යුනෙස්කෝ ආයතනය මගින් මෙය ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශයක් ලබා ගැනීමට ශ්‍රීලංකාව තුළ ජාති ආගම් ගැටලු ඇති බවට පවසමින් බටහිර රටවල් මෙරටට අතපෙවීමට උත්සාහ නොකරන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ලෝක ප්‍රජාවට පවසනවා. උන්වහන්සේ මේ බව අවධාරණය කළේ කොළඹ අද පැවති උත්සවයකට එක් වෙමින්. इंदिय जातिक लेखक शकील सिद्दीक महता विसिन रचित श्रीलंका महाबोधि संघ में सभापति पूज्य बानगल उपतिस्स हिमियन के चरिता प्रदाने अंजलि करणीयो ग्रंथे एलिदक्वीम अद सिदु किरुना मेम अवस्थावट अति पूज्य इत्यापाने धम्मालंकार नाहिमियन सह अगरद गुरु अति उतुम मेल्कम कार्डिनल रंजित हिमिपानन अतुल पिरिसक एक्व सिटिया විශාල සිද්ධීන් ලෙස වඩාක්වන අපේ රටටත් අපේ කීර්තියටත් කැළැල් කරන බොහෝ දෙනෙක් අද බටහිර යුරෝපයේ සහ වෙනත් රටවල්වල ජීවත් වෙනවා. අපි කියන්න ඕනේ ශ්‍රී ලංකාව තුළ අපි විවිධ ජාතීන් විවිධ ආගමිකයන් සමාදානයෙන් සහෝදරත්වයෙන් ජීවත් වෙන ලෝකෙට කියන්න තියෙන්නේ වෙන ඕන ඕන අයට ඕන ඕන විදිහට අපිව බේද කරන්න බැහැ. අපේ රට ගහකට සමාන කරොත් මේ ගහේ මුදුන් ලීය තමයි जायल वेलगंपिटी मंगसंधियेदी अधिक वेगेन धावनेव कंटेनर रथयाक मार्गेन इवतट पेन धावनेवी निवसक गटी सिदुवु अनतुरकिन देदेनेकु जीविताक्षयट पात् वुना अनतुर सिदुव अत्ते अदालुयेम देकट पमण කොළඹ සිට මීගමුව දෙසට ධාවනය වූ යකඩ පැටව වූ කන්ටේනර් රථය වේගය පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ මංතීරුව හරහා ගොස් මාර්ගය ආසන්නයේ වූ නිවසක ගැටී තිබෙනවා. ඒ අසල වෙළඳසැලක් ඉදිරිපිට සිටි පුද්ගලයෙකුද ජීවිතක්ෂයට පත් කරමින් කන්ටේනර් රථය වෙළඳසැල ආසන්නයේ නවතා තිබූ ත්‍රිරෝද රථයකද ගැටී ඇති අතර ගෙවත්තේ නවතා තිබූ තවත් ත්‍රිරෝද රථයක සහ ලොරි රථයකද ගැටී තිබුණා. अनुट लक्व जीविताक्षेपत्त कंटेनर रथ रियदुरु सहायक गाल प्रदेश पदिंची අනතුරට ලක් වූ කන්ටේනර් රථය තුල සිර වී සිටි රියදුරු පිටතට ගැනීම සඳහා ප්‍රදේශවාසීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. ඔය අයියෝ මල්ලේ.
पय देख मारकट पमण पशु पीड़ित प्रियदुरा बरपतल तत्वें अतुलाकिरुणे रागम शिक्षण रोहलटाय विसी हत हेवरदियोहु सेवनगल देवपुर प्रदेशे पदिंचि करुवेक रेदुरु सहायकद अनतुरवु स्थाने दिम जीविताक्षेट पत्वैति अतर ओहुगे सिरुर पिटतट गणुने अद पेरवरु 830ट पमण अनुतुर हेतुवेन कोलंब मीगमु प्रधान मार्गे अद पेरवरुवे दडी रथवाहन तदबदयक पवति बव अप वार्ताकरुवन पवसुवा अग्रमाध्य रणिल विक्रमसिंह महता आद पेरवरवे देवंदर रज महाविहारे वेतगोस आगमिक वातावरण निरत वुना अग्रमाध्य रणिल विक्रमसिंह महता प्रथमेन देवंदर रज महाविहारे वेतगोस आगमिक वातावरण निरत वुना अग्रमाध्यवरया कल्याणवंश महानिकाय अनुनायक देविनुवर श्री सुनंद नाहिमियन बहदक आशीर्वाद लबागत्ते इन अनतुरुवाई अनतुरु अग्रामात्यवरया एम स्थानीन पिटवयामट सोदानमु अवस्थावेदी पाक्षिकेकु अग्रामात्यवरयाट लिपियक भारदीमट यामेदी मेवनी तत्वयक ऐति वुना वर्तमान राज्य प्रसिद्धे माध्य मर्दनीय क्रीमे क्रियावलियक निरतव सिटिन बव विपक्ष नायक महिंद राजपक्ष महता पवसनवा विपक्ष नायक वरया मे बव संधान कले कुरुनेगल अद पवते जन हमुवकदी कुरुनेगल दिस्त्रिक पक्ष सामाजिकयन सह मंत्री वरुण इदिरी मेतिवरणे पिलिबंदव दनुवत क्रीमे वेडसटानक अद पिरवरुवे पवतुने विपक्ष नायक महिंद राजपक्ष महताके प्रधानत्वेन इन अनतुरुव विजयग्रहणयट सरसेन्न मैन संविधान कृति वू जन हमुवेदी जनताव अमतु विपक्ष नायक वरया मर्दने जनता
මෙතර ඊයේ පස්සරුවේ කෑගල්ල කොටියා කුඹර ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වූ විපක්ෂ නායකවරයා ආණ්ඩුව අනිවාර්යයෙන්ම ජනතාවගේ අඩි වැඩි කරන්න ඕනේ නම අයවැයි අපි බල කරලා සිටිනවා ආණ්ඩුවට මේ අයවැයින් සාන දෙන්න මොකද ඒකට දෙනවා මැතිවරණයක් තියෙනවනේ එයාලා ඉදාගෙන ඉන්නේ ඊළඟ වාර වැඩි කරන්න එහෙම කරන්න හම්බ වෙන්නේ නැහැ ඔය ඊළඟ වාරේ ඉන්නේ අපි මෙම වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මගින් රාජ්‍ය ආදායම දලදේශ නිෂ්පාදිතයෙන් 17%ට වැඩි අගයක් දක්වා වර්ධනය කර ගැනීම රජයේ අපේක්ෂා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ අයවැයේ අවසන් ඡන්ද විමසීම අප්‍රේල් මාස 4 වෙනිදා සිදු කිරීමට නියමිත බවයි. निवेदन निकुत करमें मुदल्हा जनमाध्यमांशे पवसान्नी मेम वसर सदा वु विसर्जन पनात्किरुं पत लबन सदेदी अमात मांडले वेत अनुमेत्य सदा एदिरिपात करमवाई एम केटुं पत पिबरारे पास्वेनदा पार्लमेंतुड एदिरिपात किरीमट नीमित आतर मुदल अमात्वर्या विसिन आयवा योजना पार्लमेंतुड एदिरिपात किरीम नीमित वैत्ते मार्तु मस पास्वेनदाई මෙවර අයවැය මගින් රාජ්‍ය ආදායම දලදේශ නිෂ්පාදිතයෙන් 17%කට වැඩි අගයක් දක්වා වර්ධනය කිරීම රජයේ ප්‍රධාන අපේක්ෂාවන් අතර බදු ආදායමේ වර්ධනය සහ අපනයන් ආදායමේ වර්ධනය තවදුරටත් පවත්වාගෙන යමින් මෙම ඉලක්කය සපුරා ගැනීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. මීට අමතරව රාජ්‍ය ණය දලදේශ නිෂ්පාදිතයෙන් 70%ට වඩා අඩුවෙන් පවත්වාගෙන යාම පුනරාවර්තන වියදම් 15%ට සීමා කිරීම සහ අයවැය හිඟිය 3.5%කට සීමා කිරීම මෙවර අයවැය මගින් රජය අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළේ නැගිටීමට විරෝධය දක්වන තම පක්ෂයේ නොවන ඇමතිවරුන්ට එරෙහිව අයවැය වැය ශීර්ෂන්හිදී තම විරෝධය පළ කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ බණ්ඩාරවැලදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. සමහර ඇමතිවරු තමන්ගේ අමාත්‍යාංශයේ තුලට මන්ත්‍රීවරයෙක් එනවට විරුද්ධ. එහෙම විරුද්ධ වෙන ඇමතිවරුන්ට පසුපෙළේ කණ්ඩායමේ විරෝධතාවය ප්‍රකාශ කළා තියෙනවා. අපි යෝජනා කරා වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහතුමාට අපේ අමාත්‍යවරුන්ගේ තියෙන වැරදි ටික අමාත්‍යවරුන් ඉස්සරහම අපි එක කියනවා. හැබැයි අපේ පක්ෂයේ නොවන අද අපේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළේ අවදි වීමට ඇඟිල්ල දික් කරනවා නම් ඒ ඇමතිවරුන්ට අපි අනතුරු අඟවනවා. පෙබරවාරි මාසේ තමුන්නාසලගේ අයවැය ඉදිරිපත් කරනවා. තමුන්නාසලගේ වැය ශීර්ෂයට ඡන්දය ප්‍රකාශ අවශ්‍යයි කියන යෝජනාව අපි මගින් මොකද අපි දැක්කා ඊයේ පෙරේද සමහර ඇමතිවරු අපිට තර්ජනාත්මකව ඇඟිලි දික් කරලා කතා කරනවා ඒ නිසා පසුපෙළේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නයට ඔවුන් අභියෝග කරනවා අපි සූදානම් එතුමාලාට අභියෝග කරන්න මේ මාධ්‍ය මර්ධනේ කවුරු කරත් වැරදි අපේ ආණ්ඩුවේ යම් කිසි උත්සාහයක යෙදෙනවා නම් මේ මාධ්‍ය මර්ධනේ කරන්න අපි ඒක නැවැත්වීම උදෙසා අපි කටයුතු කරන්න සූදානම් මාධ්‍ය මර්ධනේ ගැන කතා කරන්නේ උදවිය අද නිකන් නිඳින් නැගිට්ටා වගේ තමයි කතා කරන්නේ පහුගිය දින 51 තුල ඔවුන් මාධ්‍ය මර්ධනේ සඳහා කරපු කටයුතු අමතක කළා දාලා අද මේ එක්සත් ජාතික පක්ෂයේ අපේ වර්තමාන ආණ්ඩුවට යම් මඩක් යම් කුණුටියක් එකතු කරන්න හදනවනම් ඒක නිවැරදි කිරීම සඳහා අපිට අයියක් කියලා මම ආණ්ඩුව ආරම්භයේ සිටම වර්තමානයේ දක්වාම කිසිම මොහොතක අපි මාධ්‍ය මර්ධනය සඳහා කටයුතු කරේ නැහැ. එක්සත් ජාතික පක්ෂය තුල කලකිරීමට පත්ව සිටින පාක්ෂිකින් ඉදිරියේදී ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා එක්ව ගොඩනගෙන සංධානයට එක්කර ගැනීමට තමන් කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල සංවිධායකයන් රත්නපුරේදී ඒකාබද්ධව පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමත් අතර මම හිතනවා මේ මාසේ අවසාන වෙන්නට ඉස්සෙල්ලා පොදු සංධානයක් මේ දේශපාලන සංවිධානවල එකමුතුවෙන් ඇති වෙන්නට බොහෝ විට ඉඩ තියෙනවා. අද මේ වෙනකොට මෛත්‍රීපාල මැතිතුමත් මහින්ද මැතිතුමත් මුල් වී මේ රට පුරා ඒකරාශීකරණ ජන බලවේග බෙදා තබන්නට කඩා වෙන්කර තබන්නට විශාල කුමන්ත්‍රණයක් කරගෙන යන එක පුදුමයක් නෙවෙයි. ඉතින් ඒ කුමන්ත්‍රණය පරාජය කිරීම තමයි අපි ඉදිරියේ තියෙන අභියෝගය. රටේ කලකිරලා ඉන්න එක්සත් ජාතික පාක්ෂිකෙන් අනන්තයි අප්‍රමාණයි. මමත් මගේ පිටිපස්සේ ඉන්න ලක්ෂයකට ආසන්න ජනතාව අද එක්සත් ජාතික පක්ෂය කෙරෙහි විශ්වාසයක් නැතුව ඉන්නවා. මොකද මම බලාපොරොත්තු වෙච්ච කිසිම දෙයක් අපේ ජනතාවට පහුගිය යහපාලන රජය හරහා ලබා දුන්නේ නැහැ. ඒක නිසා මේ පුරුල් සන්ධානයට මේ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට වැඩ කරන්න මම කැප වෙනවා. ඒ කලකිරිච්ච ක්‍රියාකාරිකයෝ විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මේ පුරුල් සන්ධානයට එකතු කරගන්න. මම ඒකට කැප වෙනවා. කුමන
තීන්දුව අරගෙන පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වුවත් ජනතා බලවේගය අතර එක්සත් ජාතික පක්ෂය අතරමං වෙලා සුළුතරේ බවට පත් වෙලා ඉන්නවයි කියන එක ඉතා පැහැදිලිව පෙනියනවා. ඒ වගේම ඉතාම නිර්ලජ්ජිත ආකාරයට එක්සත් ජාතික පක්ෂයත් ද්‍රවිඩ ජාතික සන්ධානයත් ජනතා විමුක්ති පෙරමුණක් අද එක හවුලක් ගොඩනගාගෙන ආණ්ඩු බලය ආරක්ෂා කරගෙන කඳවුරක් ගොඩනගාගෙන අතරේ කුමන දේශපාලන මත මතාන්තර අපි අතර පැරණි කාලයේ තිබුණත් ඒ සියල්ල අමතක කරලා රටට ආදරෙන් කඳවුර හැටියට රත්නපුරෙන් අද අපි ඔක්කොම එකතුලා මේ දීපු ආදර්ශය समस्त श्रीलंका विला गन्नवा हेट दावस वेन कुट अद इत्सज्यादी पक्से बलुवत अद हवस हयाई पनस पहट बलान पुलुवंगे तेरो पेरुम महत्ते कतावा आए हेट सरत पुंसे का महत्ते कतावा रंडु वेनवा पक्से तुले කටියක් කියන මට කැබිනට් එකෙදි ගාම වුණී කියනවා. තව මෙහෙත් ඉන්න මන්ත්‍රීව කෑ ගන්න අපි තමයි බර ඇද්ද පහුගිය දවස්වල ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන්. හැරවුම් ලක්ෂය කිව්වා. දැන් ඒ අය දැන් කියනවා අපිට සැලකුවේ නැහැ රනිල් අපිට බොරු කරා කියලා. එහෙම බොරු කරපු නිසා තමයි දුනේස් ගංගන්ද මැතුමා අපිත් එක්ක එකතු වුණේ. රට මේ වන විට සියලු අංශවලින් අන්ත පරිහානියකට ලක්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණින් නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අපේ රට මේ මොහොතේදී රටකට විය හැකි සියලු ශේෂ්ත්‍ර වලින් කඩා වැටී රාජ්‍ය මදක්ක මහදැන්ක අධිපතිවරයා කිව්වා මේ වසරේ අපිට ගෙවීමට තියෙන ණය පංගුව ඩොලර් බිලියන 5.9 අපිට පිටරටින් බහඳ ආනයනය කිරීම සඳහා ඩොලර් බිලියන 20ක් අවශ්‍ය වෙනවා එකතු ඩොලර් බිලියන 25.9 අපිට බඩු විකුණලා හම්බෙන ඩොලර් බිලියන 10 ඩොලරයට සාපේක්ෂව රුපියල් දිනපතා කඩා වැටෙමින් තිබෙනවා දේශපාලනික ලෙස පිරිය හැකි අන්ත පිරිහීමකට ලක් වෙච්ච රාජ්‍යයක් නයක් සහ මුගටියෙක් එක ගුහාවක වරකින් ලගින්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී මහා දේවතාවන් හැටියට හඬ නගපු අය නැවත බලයට අත්පත් කරගත්තට පස්සේ හැසිරෙන්නේ කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාට යවනවා නම් 36ක් කැබිනට් මණ්ඩලයට පත් කරන්න කියලා ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුවට තිබිය හැකි ඇමති වෘත්ති 6යි හැබැයි 36ක් යවනවා අග්‍රාමාත්‍යවරයා ඊළඟ පියවරේ ව්‍යවස්ථාව කරනවා ඇමතිකම් නොලැබීම ගැන දිනපතා ප්‍රවෘත්ති බැලුවොත් එකිනෙකාගේ එකිනෙකාගේ අඳුනාව සහ විරෝධය ප්‍රකාශයට පත් වෙමින් තිබෙනවා. අද අපි බැලුවොත් අදත් රෑ බලා ගන්න පුළුවන් නයිමුගිටි ගැතුමා. කවුද? ෆොන්සේකාත් ඉවරක් කරමු. ඕනනම් දෙන්න කාමරයක ගලා ගහගෙන හරි බදාගෙන හරි ඉවර කරන්න කියලා. සෑම දිනෙකම කියනවා වෙනස් කළ යුතු අභියෝගයක් අපි හමු වී තිබෙනවා කියලා. හැබැයි වෙනස මොකද්ද කියලා ඇහුවොත් එකිනෙකා වෙනසට විවිධ උත්තර හොයනවා. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 359 කින් ඉහළ දමන ලෙසට ගෑස් සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම සමාගම් පවසන්නේ ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙම ඉල්ලීම සිදු කළ බවයි. පසුගිය ඔක්තෝබර් සහ නොවැම්බර් මාස දෙකේ ලෝක වෙළඳපොලේ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 595ක් දක්වා ඉහළ යාමත් රුපියලේ අගය දිගින් දිගටම අප්‍රමාණීය වීමත් හේතුවෙන් ගෑස් මිල ඉහළ දැමීමක් අවශ්‍ය බව ගෑස් බෙදාහරණ සමාගම් පෙන්වා දෙනවා. ඒ අනුව එම සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇත්තේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 359 කින් ඉහළ දමන ලෙසටයි. සෑම මාස දෙකකට වරක් ලෝක වෙළඳපොලේ ගෑස් මිල පිළිබඳව ගෑස් සමාගම් විසින් පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුවත් කරන ලබන අතර ඒ අනුව ගෑස් මිල සංශෝධනයක් සිදු කරන ලෙසට සමාගම් විසින් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල මේ වන විට රුපියල් 1733ක් වන අතර යම් හේකින් රුපියල් 359කින් ඉහළ දැමුවොත් රුපියල් 2092ක් දක්වා ගෑස් සිලින්ඩරයක මිල ඉහළ යනු ඇති. කෙසේ වෙතත් ගෑස් මිලේ වෙනසක් සිදුවන්නේද දැනගැනීමට හිරු ප්‍රවෘත්ති පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති අනුර මැද්දිකුඩ මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට කීප විටක් උත්සාහ කළද ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වුවේ නැහැ. යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් ඊයේ මධ්‍යම රාත්‍රියේ අම්පාරේ පිහිටි සිය නිවස පරීක්ෂා කිරීමට පැමිණ ඇති බවට දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා චෝදනා කරනවා. ඔහු මේ බව සඳහන් කළේ අද වරකාපොළදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්. ඊයේ රාත්‍රියේ 11ත් පසුවේ තිබෙන වේලාවක මගේ නිවසෙන් තාත්තා කතා කරලා දුරකථන ඇමතුමක් ලබා දීලා කිව්වා යුද හමුදා ඇඳුමට සමාන ඇඳුම ඇඳගත්තු පිරිසක් නිවසට ඇවිල්ලා තට්ටු කරා දොර අරින්න කියලා කිව්වා කියලා. මම ඒ වෙලාවෙම මහවැලි සහකාර පොලිස් අධිකාරීතුමාට කතා කරලා ඒ පිළිබඳව සොයා බලන ලෙස දන්වා සිටියා. පසුව අද උදේ මම මහවැලි පොලිස් ස්ථානාධිපතිතුමාට ඒ පිළිබඳව කතා කරලා කරුණු විමසීමේදී මේ වගේ පණිවිඩයක් දැනගැනීමට පුළුවන්කම ලැබුණා. මම නාමල් කුමාර්. ඊයේ රෑ අපේ ගෙදරට කවුරුන් ගිහිල්ලා දිනවා කට්ටිය. පොලිස්යමයි මේ ආමේ කිමයි කියේ. ने
මීගමුව ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි සුනකයෙකු භූමි තෙල් දමා අගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. මීගමුව කොප්පරහන්තිය ප්‍රදේශයේ නිවසක සුරතලයට ඇති කළ චාලි නැමැති මෙම සුනකයා රැඳී සිටි කූඩුවට කිසියම් පුද්ගලයෙකු ගිනි තබා තිබුණේ පසුගිය 31 වෙනිදා අලුයම් කාලයේදී. කඩිනමින් ගින්න නිවා පිලිසුම් තුවාල ලැබ සිටි චාලි බේරා ගැනීමට නිවසියන් දැඩි පරිශ්‍රමයක් දරුවද ජීවිතයත් මරණයත් අතර සටනක නෙළෙමින් සිටි චාලි පසුගිය පළමු වෙනිදා ජීවිතක්ෂයට පත් වුණා. සිද්ධිය මාධ්‍ය තුලින් වාර්තා වීමත් සමග ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු වන අතර සුනකයා ගිනි තැබීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ පැවරෙන්නේ මීගමුව පොලිසියටයි. සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වන මීගමුව පොලිසිය විසින් සැකපිට පුද්ගලයෙකු අතරංගුවටගෙන ඇත්තේ ඊයේ පස්වරුවේ. මෙලෙස අතරංගුවටගෙන ඇත්තේ මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචි 38 හැවරදී ගස් කපන්නේ. මේ පුද්ගලයා වද ගරු මීගමුව ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ඔහු අපමත මුදවා හැර තිබෙනවා. නැවතත් ඒ නඩුව ජනවාරි 14 වෙනිදා කැඳවීමට නියමිතයි. මේකට හේතුව කුමක්ද කියලා අනාවරණය වෙලා නැහැ. මේ අතර චාලිනම් සුනකයා ගිනිතපා ඝාතනය කිරීම ඇතුළු සිද්ධිවලට එරෙහිව අද අල්ලියගහ මන්දිර ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක් සංවිධානය කර තිබුණේ සත්ව හිංසනයට එරෙහි සංවිධාන කිහිපයක් විසින්. අපි එකම ඉල්ලීම මෙතනින් ඉල්ලන්නේ සත්ව හිංසා පනත වහාම ක්‍රියාත්මක කරන්න කියලා. මොකද මේ මාස ටික ගත්තම තිබුණා කේස 15කට වැඩිය මිනිසුන්ගේ වැරදි නිසා සත්තු හිංසනයට පත් වෙනවා. ඉන්දියාවේ පවා ඇනිමල් ලෝ එකක් තියෙනවා. නමුත් මේ රටේ විතරක් ඒ දේ වෙන්නේ නැහැ. ඒක නිසා අපි ඉල්ලන එකම දේ ප්‍රෙසිඩන්ට්ගේ ප්‍රයිම් මිනිස්ටර්ගෙනුයි මේක වහාම ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවට මේක සම්මත කරන්න දාන්න. සතුන්ට එල්ලවන අසීපත් පහරමයි මිනිසුන්ට එල්ලවෙන්නේ. ගමයි පන්සලයි වැවයි දාගබේකින් සංකල්පෙදි පවා වැව හැදුවේ මාළු මරාගෙන කන්න නෙමෙයි. අදූරදර්ශී පාලකයෝ ඒකට මාළු දාලා මාරු මරාගෙන කාපී කියලා සංකල්පයක් ඇති කළා. පෞකාරයෝ ටිකක් බිහි කළා. මේ රට මතක තියාගන්න බුදුන්ට පූජා කරපු රජුගේ ආහාරය වෙනසවත් කිසිම සතෙක් නොමරපු ශිෂ්ට සම්පන්න රටක්. අවුරුදු 3ක් ඒ අය පත් වෙලත් අද වෙනතුරුත් එවැනි පනතක් සම්මත වෙලා නැහැ කියන එක අපි සිහිපත් කර සිටිනවා. අනතුරුව එම පිරිස සිය ඉල්ලීම් ඇතුළත් සංදේශයක් අග්‍රමාත්‍ය කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශයට බාර දුන්නා. දැන් රටවටා හිරු. රටවටා හිරු. කොස්වත්ත අගුණ ප්‍රදේශයේ පිහිටි ටයර් වෙළඳසැලක අදාළුයම ඇති වූ ගින්නකින් එම වෙළඳසැලට දැඩි අලාභහානි සිදුව තිබෙනවා. වනාලියකු මෙල්ල කිරීමට ගත් උත්සාහයක් අතරතුර එම වනාලියා සිදු කළ පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල සැරිසරනවා. කතරගම ප්‍රදේශයේ පදිංචි එල්.ඒ. සුසන්ත නැමැති පුද්ගලයා මීට පෙරද අවස්ථා කිහිපයකදී වන අලි මෙල්ල කර ඇති අතර පසුගියදා වන අලියෙකු මෙල්ල කිරීමට යාමේදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. බදුල්ල බණ්ඩාරපිල මාර්ගයේ අටේකනුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් වේගය පාලනය කරගත නොහැකිව අනතුරට පත්වන ආකාරය අසල තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්. අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශයේ වසර කිහිපයකට පසුව පැවති දැඩි නියගයෙන් පසුව ගොවි ජනතාව වට්ටක්කා වගාව සඳහා යොමු වූ අතර මෙවර එම වගාවෙන් ඉහළ අස්වැන්නක් ලැබුවත් ඒ සඳහා සාධාරණ මිලක් නොමැති වීම හේතුවෙන් ගොවීන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. මවුට් මැග්නෝහි ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසිය වාසේ දිනාගත් නවසීලන්ත නායකයා පන්දුර පහර දීමට තීරණය කළා. පළමු කඩලු දෙක ලකුණු 39ක් වෙද්දී විදිවැටන් ශතක සමත්තාවක් සමගින් කණ්ඩායම නැවත ගොඩ ගන්නට කොලින් මුන්රෝ සහ රෝස් ටේලර් සමත් වුණා. මුන්රෝ ලකුණු 87ක් ලබා ගත්තේ දිනේෂ් චන්දිමාල් ලබා දුන් මෙම අවස්ථාවෙන්ද ප්‍රයෝජන ගනිමින්. ටේලර් ලකුණු 90ක් රස් කළා. මේ දෙදෙනාගේම ඉනිම දුවද්දී දෙවියන් මගින් අවසන් වීම විශේෂත්වයක්. පන්දු 37කින් ලකුණු 67ක් ලබාගත් ජේම්ස් නීෂම් ජලිත් නවසලන්ත ඉනිම වේගවත් අවසානයක් වෙත ගෙන යන්න සමත් වුණා.
නියමිත පන්දුවර 50 අවසානයේ නවසලන්ත ලකුණු පුරෝ දැක්වුණේ කඩලු හැදකට ලකුණු 319ක් ලෙසින්. පිළිතුරු එලිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම වරක කඩලු දෙකකට ලකුණු 112ක් ලබා ස්ථාවර තත්ත්වයක පසු වුණා. ධනුෂ්ට ගුණතිලක ලකුණු 71ක් රැස් කළේ 4 පාර 9ක් සමගින්. කෙසේ වෙතත් ලකුණු 16ක් තුළ කඩලු 5ක් දබාගත් නවසලන්ත පන්දුවරණන් ජයග්‍රහණයක් පිළිබඳ සියලු බලාපොරොත්තු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවතට ගෙන යන්න සමත් වුණා. ඉෂ්සෝදි කඩලු 3ක් දබාගත්තා. මෙවන විට කඩලු 3ක් පමණ අතදිව සිටි ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු සංඛ්‍යාව 192ක්. කෙසේ වෙතත් කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන යාමේ බලාපොරොත්තු මොහොතකට හෝ අත් නොවල තිසර පෙරේරා විශිෂ්ට ප්‍රතිහාරමය අධ්‍යයත් කළේ අවසන් පිටිකරුවන් තිදෙනා සමග එක්වීමෙන්. සිය එක් දින දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කළ තිසර මංගල එක් දින ශතකයේ ලෙස රැස්ක ලකුණු සංඛ්‍යාව 140ක්. ඔහුගේ ඉනිම 4 පාර 8කින් සහ 6 පාර 13කින් වර්ණවත් වුණා. ශ්‍රී ලංකා ප්‍රතිකරුවෙක් නවසලන්තයේදී රැස් කළ ඉහළම එක් දින ලකුණු සංඛ්‍යාව මෙන්ම එක් දින ඉනිමකදී එල්ල කළ වැඩිම 6 පාර සංඛ්‍යාව වෙන වාර්තා දෙකම අද අලුතින් ලියවුණේ තිසරගේ නම් ඉදිරිනුයි. අනෙක් අන්තයේ අවසන් ප්‍රතිකරුව අපනතෙක්ම හුදකලා සරණක නිරත වූ තිසර අවසානයේ වෙහෙසර සහ පීඩනයට ගොදුරුව සිය ඉනිම අවසන් කරද්දී ශ්‍රී ලංකා කණ්ඩායම නවසලන්ත ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 21ක් පමණක් වසවසින් සිටියා. මේ ජයග්‍රහණයත් සමග තරග 3කින් සමන්විත එක් දින ක්‍රිකට් තරගාවලිය තවත් තරගයක් ඉදිරිව තිබීදී ජය ගන්නට නවසලන්තට හැකි වුණේ තරග 2කට බිඳුවක් ලෙසින්. තිසර පෙරේරා තරගයේ විරයාලි සින් සම්බන්ධ දිනාගත්තා. පසුගිය එක් දින තරග දෙකේදීම ඉතා සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්눔 කළද ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර සීතල යුද්ධයක් පවතින බව සමාජ ජාල මාධ්‍ය රහ තොරතුරු වාර්තා වනවා. ශ්‍රීලංකා එක්දින සහ පන්දුවර 20 ක්‍රිකට් නායක ලසිත් මාලිංගගේ විරුද්ධකී බවට පැවසෙන Facebook ගිණුමක් තුළ පසුගියදා තබා ඇති සටහනක් මගින් පැවසෙන්නේ කණ්ඩායමේ ක්‍රීඩකෙක් සිය ස්ථානීය රැකගැනීම සඳහා නව ක්‍රීඩා අමාත්‍යවරයා හමුවට ගිය බවයි. එහි නමක් සඳහන් නොවුනත් පැන්ඩෙකගේ පින්තූරයක් අදමින් අසරණ පැන්ඩා ලෙස සඳහන් කරන්නටද මාලිංගගේ විරුද්ධ කටයුතු ද ඇති බව ඇතැම් වෙබ් අඩවි වාර්තා කරනවා. ඊට පසු දින තිසර පෙරේරාගේ විරුද්ධකී බව පැවසෙන Facebook ගිණුමක සටහන් කර තිබෙන්නේ මෙවන්නක්. මෙතර ඊයේ දිනේ තිසර පෙරේරාගේ Facebook ගිණුමේ සහ නිල Twitter ගිණුමේ තබා ඇති සටහනක දැක්වෙන්නේ තමන් සමග ඇති පෞද්ගලික අමනාපකම් රැකියාවට සම්බන්ධ කර නොගන්නා ලෙස Facebook සහ වෙබ් අඩවි හරහා තමන්ට මඩගසන අමසම යුවලගෙන් ඉල්ලා සිටම බවයි. සිය ස්ථානය ආරක්ෂා කර ගැනීම සඳහා කිසිවෙකුගේ පසුපස යාමට අවශ්‍ය නොවන බව තිසර ස්ථාන කර තිබෙන්නේ 2018 වසරේ සිය දස්කම්ද එහි දක්වමින්. බිරින්දෑවරුන් තම කාර්යභාරය පමණක් ඉටු කරන්නේ නම් ඒ ක්‍රීඩකෙන්ට පාසුවක් බවත් තිසරගේ Facebook සටහනේ දැක්වෙනවා. පළමු තරගයේදී අවසන් පන්දුවර් කිහිපය තුළ දැඩි ප්‍රහාරයකට ලක්වුණු තිසර පෙරේරා වෙත අද දිනේදීද අවසන් පන්දුවර් කිහිපය යැවීම සඳහා ලසිත් මාලිංග පන්දුව බාර දුන් අතර ඔහු අද දිනේදීද එවැනිම ප්‍රහාරයකට ලක්වුණා. කෙසේ වෙතත් තිසර අද සිය පිත්තේ සභයේ ලෝඩ ප්‍රදර්ශනය කළේ ලකුණු 141 විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා ක්‍රමින්. දැනට සමුගන්නටයි මේ සූදානම. ජනිත හමුවෙමු රාත්‍රී 9:55ට. ආයුබෝවන්.